සමකෙත් කරන බලවේගය බලශක්තිය අවශ්‍ය උදේ ගමන් පිළ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවකට අස්වන් ගැනීම අද ආරම්භ කළා. අදාළ යෝජනාවලියේ ගම්මන් පිළ අමාත්‍යවරයාට එරෙහිව කරුණු 10ක් ඇතුළත්. කෙසේ වෙතත් ගම්මන් පිළ අමාත්‍යවරයා පවසන්නේ එම විශ්වාස භංගයට පදනමක් නොමැති බවයි. බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා කෙරෙහි විශ්වාසයේ භංග වී ඇති බව පවසමින් සමගි ජන බලවේගය කරුණු 10කින් සමන්විත විශ්වාස භංග යෝජනාවකට අත්සන් ගැනීම අද ආරම්භ කළා. ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා ලිඛිතව සඳහන් කළ පරිදි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කර ඇති බැවින් ඔහු කෙරෙහි විශ්වාසය භංග වී ඇති බව එම ලියවිල්ලේ දැක්වෙනවා. එමෙන්ම ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල ඉතා අධික ලෙස පහත වැටුණු 2020 ජනවාරි මාස සිට මේ දක්වා පැවති වසර එකහමාරකට ආසන්න කාලය තුළ මෙරට ඉන්ධන මිල අඩු නොකර ඉහළ මට්ටමක පවත්වා ගනිමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ රජය ලැබූ ලාභය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සහ ජනතාව දැනුවත් නොකළ බැවින්ද අමාත්‍යවරයා කෙරෙහි විශ්වාසය භංග වී ඇති බව එහි සඳහන්. එකී මිල වාසිය පදනම් කොටගෙන වසර දෙකක් තුළ ඉන්ධන මිල වැඩි නොකිරීමට දුන් පොරොන්දුව ඉටු නොකළ හේින්ද එකී මිල අඩුවීමේ වාසිය තෙල් මිල ඉහළ යන විටදී භාවිතා කිරීමට රජය ස්ථාපනය කළ බවට ප්‍රකාශ කළ තෙල් මිල ස්ථාවර කිරීම සඳහා වූ අරමුදලට සිදු වූයේ කුමක්ද යන්න මෙම පාර්ලිමේන්තුවට සහ ජනතාවට දැන්වීමට අපහසුතාවක් වූ හේින්ද අමාත්‍යවරයා කෙරෙහි විශ්වාසය භංග වී ඇති බව එහි දැක්වෙනවා. බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පිළිබඳව ගරු සභාවේ විශ්වාසනීයභාවය සම්පූර්ණයෙන් නොමැති බැවින් තවදුරටත් බලශක්ති අමාත්‍යවරයා හට එම දුරේ කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරන බවයි සමග ජන බලවේගයේ විශ්වාස භංග යෝජනාවේ සඳහන් වන්නේ. මේ රජයේ බලයට පත්ුනේ ආණ්ඩුවක් මොනවාටද ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවෙන්නකට වැඩි වෙනකට අඩු කරන්න කියලා. බයිසිකලෙන් ආපු රාජපක්ෂලාද තෙල් මිල අහස උසට නැග්ගලා තියෙනවා. අපි ඒක නිසා සමග ජන බලවේගයත් අපි සියලු දෙනා විපක්ෂය අපි තීන්දු කරා රජයට විරුද්ධ ඒ වගේම මේ තෙල් මිල වැඩි කරපු අමතිවරයාට විරුද්ධව අපි විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන්නේ. අවශ්‍ය අත්සන්ටින් ගත්තයින් පස්සේ මම කතානායකතුමාගේ වෙලාවක් අරන් ഇതുබට මම බාර දෙනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකගේ හැටියට දින පහක් න්‍යාය පුස්තකයට ඇතුළත් කරලා දින පහ පහ උඩින් පස්සේ අපි දිටියක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමා හිතනවද මේකෙන් ආණ්ඩුපක්ෂයේ කටියකට සහයෝග ලැබෙයි කියලා? නැහැ ඉතින් එළියේ කතා කරපු දේවල් දිහා බැලුවහම මේ ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධ එකකතාවයක් නැහැ නේ. අපිට වඩා අද අපේ කාර්යභාරයට වඩා ආණ්ඩුවේ මැතිවරු දුරු තමයි මේකට විරුද්ධව නැගිටලා ඉන්නේ. අපි ඉතින් ආණ්ඩුවේ අතර විශාල බෙදීමක් තියෙනවා. මැතිවරු දෙපැත්තට මෙවන් පසුබිමක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ හමුවක් අද එම පක්ෂ කාර්යාලයේදී පැවති අතර ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව නිවේදනයක් නිකුත් කළ පක්ෂ ප්‍රධාන ලේකම් සාගර කාර්යවසම් මහතාද ඊට එක්ව සිටියා. මන්ත්‍රීතුමා මොකද වෙන්නේ මේ රහස් සාකච්ඡාවක් යනවා කියලා අපි ආරංචි වුණේ? රහස් සාකච්ඡා නෑ, අපි කරන දේවල් ඔක්කොම එළි පිටනේ. ඔබතුමා ගහපු ලියුම සම්බන්ධයෙන් අද මේ පස්සේ කියලා සාකච්ඡා. මේ ගහපු ලියුම සම්බන්ධයෙන් මතේ මම අදටත් ඉන්නවා, පක්ෂෙත් ඉන්නවා. ආම නිවැරදි කියන එක කියන්නේ ඒකෙන් ගත తీරනේ. මේ මතේ අදටත් ඉන්නවා. අද මොකෝ මිකන් කර සාකච්ඡා වා කරේ නේ නේ අපේ පක්ෂ මුලස්ථානට අර ලියුම සම්බන්ධයෙන් කවුරු හරි එලවන්න කෙනා හරි මොකක් හරි එහෙම එකද නැත්තම් නෑ නෑ අපේ පක්ෂ වැඩෝල් ආචාර්ය චරිත හේරත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් නීතිඥ මధుර විතානගේ ජගත් කුමාර නිපුන රණවක කෝකිලා ගුණවර්ධන ආචාර්ය රංජිත් බණ්ඩාර සංජීව එදිරිමාන්න ඇතුළු 25කට ආසන්න මන්ත්‍රීවරුන් පෙරසක් මෙම හමුවට එක්ව සිටියා. සාමාන්‍යයෙන් දේශපාලනිකව යම් තර්කයක් ගොඩනගනකොට ඒක සාමාන්‍ය පොදු වාක්‍යයක්නේ. එක පැත්තකින් එතුමා සන්තෝෂ විය යුතුයි මේ ප්‍රශ්නේ තියෙන වෙලාවේ බැසිල් මහත්තයා මෙතනදී ඉන්නම ඕන කියන එක රටට දැනිච්ච එක පෞද්ගලිකව බැසිල් රාජපක්ෂ මහත්තයා ලැබපු ජයග්‍රහණයක් කියලා මට හිතෙනවා. අත්තම කතාව ඇතුලේ සාකච්ඡා වුණේ ගම්මන්පිල මහත්මයා ඉවත් කරන්න ඕන කියන කතාවනේ. කී දෙනෙක් විතර හිටියද ওই සාකච්ඡාවේ, එළවන සාකච්ඡාවේ? නෑ මේකේ 10 15ක් ඉන්නවා. මේ කාවවත් එළවන්නවත් කාවවත් තියාගන්නවත් කියන සාකච්ඡාවක් නෙමෙයි. ඇත්තටම කවුද වැරදි මේ මුන්දන වැඩ කිරීම සම්බන්ධයෙන්? තීන්දුව ගත්ත සියලු දෙනා වැරදි කියලා මම කියන්නේ. අගමැතිතුමා ජනාධිපතිවරයා ඇතුළුවද කියලා? ජනාධිපතිතුමා අගමැතිතුමා ගත්තා වුණත් ජනතාවට බරක් නම් ඒක වහම වෙනස් කරන්න ඕනේ. ඒකට පෙරමුණේ මතයද? නෑ මේක මගේ මතය. ඔබතුමන්ලා මේ කියන්නේ බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිතුමාගේ මතය කියලා ඇත්තද? එතුමා හිටියනම් මේක වැඩි කරන්න එකක් නෑ. මොකද එතුමාට මිනිස්සුන් ප්‍රශ්න තේරෙන හින්දා.